රංගන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරේ දිනා ගන්න සමත් වුණු කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. සාරංගගේ පළමු බිරිඳ උනේ උමාලි තිරකරත්න. ඒක කාටවත්ම රහසකුත් නෙවෙයි. ඒ වුණත් දික්කසාදයක් එක්ක වැඩිපුරම වැටකාපු කෙනා සාරංග කිව්වොත් වැරදි නැහැ. සාරංගව දඩු කඩේ ගහපු බොහොමයක් අය උමාලිව නිවැරදිකාරියක් කරන්නත් කටයුතු කර තිබුණා. අවසානයේ හෝ අතරමඟක සාරංග තවමත් වැරදිකාරයෙක් විදිහට ලේබල් වෙලා ඉන්නවා. සාරංග යම් කාලයක් නිවැරදි වෙන්න උත්සාහ ගත්ත උනත් දැන් බොහොම මුනිවතින් හැමදේම දරාගන්න සාරංග පුරුදු පුහුණු වෙනවා. මේ දිනක්ෂි කියූ කතාවක් මා නොකල වරදකට වින්දිතයෙකු වී විවේචනයට ලක්වීමේ සිට පසුගිය වසර පහ තුළ මිනිසුන් මට එල්ල කළ ගල්මුල් සියල්ල ඉවසා සිටීම දක්වා මම තවමත් සියලු දුරක්ෂතාවයන්ට එරෙහිව ශක්තිමත්ව ඉන්නවා. කැඩපත දිහා බලනකොට මට මං ගැන ආඩම්බරයි. සියලු වෛරයන් මැද මම තාමත් ශක්තිමත්ව ඉන්න එක ගැන මට ඒක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන්. කවුරුත් නොදැන හිටියා වුණත් සාරංග සහ උමාලිගේ අතීත කතන්දරේ වරක් සාගරිකා ධර්මබන්දුගේ නීතිඥතුමිය ඇගේ මුහුණ පොතට කවියෙන් ලියලා තිබුණේ මෙහෙමයි. ආදරණීය සාරංග, දවසක් දා උසාවියට මං එනකොට එක මුල්ලක නුඹ හිටියා හිස්තෑතින් කිසිවක් නොකියා. සත්තයි මට නුඹ දැක්කාම කිව්වෙම හෙල්ලුණ මගේ හිත. ආදරයක් මේ තරමට නපුරුද කියලා. උන දේ දැන දැන හොඳටම ඒක මේක කතුවක් නොකියම ඇය හැරගිය බව පමණක් කියනවා ඇහුණා. ඇය වෙනුවෙන් ඔය මූණෙන් පෙරදී පැයූ සිනහව සත්තයි මොහොතක් නෑරම දියවෙනු දුටුවා. ගල්මුල් ගහ ගහ නුඹටම කොච්චර අය පද හැදුවද කලකදි පෙම් කළ අය රැකගත් හැටි පෙනුණා. ඒ හින්දම් වෙන්නට ඇති සමනලියක් ආදරේ පිරි ඔය මූන්ට හිනාවගෙන ආයෙත් ආවා. වරදක් නොකරම හරියට ආදරේ කෙරුවොත් කෙනෙකුට වැරදුන මුන් නැගිටින හැටි නුඹ පෙන්නවා. ලෝකෙම හිටියත් පහරට ජීවිතේ විඳිනට හැකි බව සත්තයි නුඹ ඈ එක්කම ලොවටම කීවා. මෙවැනි තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්න.